අනුරු අනුරු සහෝදරයා කියලාම කියන්න. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පොහොසත් රටත් අපෙන් හොරකම් කළා තියෙනවා. ලස්සන ජීවිතයකුත් හොරකම් කළා තියෙනවා. ඒ කියන්නේ බොහෝ ආර්ථික දර්ශන තිබුණාට මිනිස්සු ඉල්ලන්නේ එකයි. හොරු අල්ලන්න. දූෂකයෝ අල්ලන්න. නීතිය ක්‍රියාත්මක වෙන බව පෙන්වන්න කියන එක. අනුර මට කියන්න. මහා පරිමාණයෙන් බැංකුවලට පොලුතිය. මහා පරිමාණයෙන් වංචා කරපු. මහා පරිමාණයෙන් දූෂණවල නිරත වුණු පුද්ගලයින් වැඩි ඕනේ පාර්ලිමේන්තුවේදී කිව්වා හොරා කවුද කියලා. හරි මං කිව්වහම කියන්න කියලා කිව්වා. ඒව හෙන්සාත් ගත වෙලා තියෙනවා. හොරු කවුද කියන එක. ඔබේ වැඩපිළිවෙල මොකක්ද? ජනතාවට මෙන්න මේ හොරු අල්ලලා ඒ හොරුන්ගේ ධනය සමාජගත කරන්න මේ රටට දෙන්න අපිට ලස්සන ජීවිතයක් හදන්න දෙන්න ඔබේ වැඩපිළිවෙල මොකක්ද? එකක් තමයි අපේ වංචා දූෂණ වැළක්වන්නත් වංචා දූෂණ ලේදන ධනය පවර ගන්නත් බලවත් නීති කීපයක් තිබෙනවා. එකක් පොදු දේපළ පනත. පොදු දේපළ පනත යටතේ රාජ්‍ය දේපළ රුපියල් 25000කට වඩා වැඩියෙන් අලාභාණි කරොත් එපනේ. අනිතක මුදල් විසුද්ධි කරන පනත. තමන් මුදල් රුපියා ගත්ත ආකාරයේ තහවුරු කරන්න බැරි නම් ඒ දේපළ පවර ගන්න පුළුවන්. මෑතක සම්මත කළද දූෂණ විරෝධී පනත. එනිසා මෙහෙම ගත්තා නීතිය ප්‍රශ්නයක් නෑ. ඊළඟ මේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන තිබෙනවා. අල්ලස්සූ දූෂණ කොමිස් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අවශ්‍ය නම් විශේෂ ජනාධිපති විමර්ශන ඒකකය, අරමුණ විමර්ශනය කරන්න පුළුවන් නඩු පවරන අධිකරණ පද්ධතිය තිබෙනවා. මෙතෙක් කල් මේවා සිද්ධ වෙන්නේ නීති අඩුවක් නිසා හෝ ආයතන පද්ධතිය අඩුවක් නිසා නොවේ. ඒකට සිද්ධ වෙන්නේ දේශපාලන වමනාව. මොකද මේ පාලක කණ්ඩායම් දෙපාර්ශ්වයේම දීර්ඝ කාලයක් මේ රටේ මහජනක ධනෙ හොරකම් කරන ආසිර. ඒ නිසා හැම විටම ඔවුන් වංචනිකේ ආරක්ෂා කරනවා. පළමු කොටම ඔබ හොඳට තේරුම් ගන්න. දූෂිතේ කවදාවත් දූෂිත දඬුවම් දෙන්නේ නැහැ. දූෂිතෙකුට දඬුවම් දී හැකිවන්නේ අදූෂිත ව්‍යාපාරයක් විතරයි. ඒ නිසා මේ තිර නීති, මේ තිර ආයතන විවෙන්, ඒ වගේම ජාත්‍යන්තර සහය ලබා ගත හැකි අපි නඩුව පවරන නම් අපේ අධිකරණ පද්ධතිය ඇතුළේ ද ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. මේ දූෂිතයන් අධිකරණමට පමුණවන්න ඕන, දූෂණය කළද දීපල පවර ගන්න ඕන. මොකද අපි බලයට එන කාගෙවත් පිළිගන්න හෝ කාගෙවත් ඇරියස් පිළිමහ ගන්න නෙවෙයි. නමුත් මේක යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ ස්පිරාලවල බෙහෙත් නැතුව රෝගීන් මිය ගියේ, දරුවන්ට හරි අධ්‍යාපනයක් නැතුව තියෙන්නේ, අල්තු විවාහුන් දෙන්නට රස්සාවක් හොයාගන්න බැරුව තරුණයට තරුණිය අත්හැරලා යන සිදු වී තිබෙන්නේ. මේ මුළු ඛේදවාචකයෙන් ප්‍රධාන පංගුවක් මේ දූෂණේ. නිසා අනිවාර්යෙන් මේ පිළිබඳ පරීක්ෂණ කොට අදාළ දීපල පවර ගන්න කටයුතු කරනවා.